පැයෙන් පැය පුවත් තරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඇඳරි නීතිය 18 තෙක් දීර්ඝ කරනවාද දැඩි ඉල්ලීමක්. දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයින් තවදුරටත් වාර්තාපීම අඩු මට්ටමකට පත් කිරීම සඳහා සංචලන සීමාවන් සැප්තැම්බර් 18 වන දින දක්වා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සඳහන් කරයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ සංචලන සීමා පැනවීම හේතුවෙන් ආසාදිතයින් වාර්තාවීම අඩු මට්ටමකට පැමිණ ඇති බවයි. සංචලන සීමා ඉතා තද ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනත් පවතින ආකාරයෙන් හෝ 18 වන දින දක්වා එය පවත්වාගෙන යා හැකි නම් වඩා සුදුසු බවද ඇය පෙන්වා දෙයි. ඇය මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. එමෙන්ම ජිප්සි සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වී තිබේ. මේ වන විට ඔහු 68 වැනි වියේ පසුවිය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාව ප්‍රාප්ත වී තිබේ. කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා ඉන් සුවය ලබා පසුගියදා තම නිවසට ගියේය. මේ අතර අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි නීති රෙගුලාසි වලට අදාළ විවාදයේදී ඊට එරෙහිව සංදේ ප්‍රකාශ කරන බව සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පවසා තිබේ. පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරෙන අතර පසුගිය අගෝස්තු 30 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි එහිදී විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර ඛනිජ තෙල් බැංකු ඇතුළු ක්ෂේත්‍ර 12ක් අතිවශ්‍ය සේවා බවට පත් කරනු ලැබුවේ හදිසි නීතිය පැනවීම යටතේ නොවන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නායක අනුර කුමාර් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.